දෙවෙනි කොටසේ 6 වෙනි ප්‍රශ්නේ ගර්ෂණ සම්බන්ධ. එතන මේකේ කියන මේ කතාව රූපෙට මම නගලා තිනවා. මේකේ කියන්නේ නැහැ සීමා කාල සම්මුතිත කතාව. මේ කොමෙතර සුමටයි ප්‍රතික්‍රියාව එස්. මෙතන සුමට නැහැ ගර්ෂණයක් තිනවා. හැබැයි මෙතන ගර්ෂණ බලයේ සංගුණක μ කියලාත් කියනවා. හැබැයි ඔයගොල්ලන්ට බෑ එප්සිලන් μ r කියලා භාවිතා කරන්න. අයියේ සීමා කාල නැත. එතන මේක බෑ. අපෙන් අහන්නේ මොකද්ද? සමතුලිතතාවය තියෙනවා නම් μ-ට වඩා μ විශාලව සමානයි භාගයට ඇතුළත වෙනවා කියලා කියනවා. හරි අපි දන්න කාරණේ මොකද්ද? කිසියම් වස්තුවක් සීමාකාර සමතුලිතතාව නම් තමයි εψාන μ. සීමාකාර සමතුලිතතාව නැහැ නිකම් සමතුලිතතාව. අපි කියන මොකද්ද? F කුඩා μ. ඊළඟට කියන මොකද්ද? F කුඩා හෝ සමාන μ r පොදුවේ කියන සමතුලිතතාවයි කියලා. පොදුවේ සමතුලිතතාවයි. සමතුලිතතාව හැබැයි සීමාකාර නෑ. සමතුලිතයි සීමාකාර සීමාකාරය අවස්ථා අවස්ථා තුන මූලික එන ඔයගොල්ලන් තේරෙන මේ ගානේ චෙක් වෙන්නේ එක අවස්ථාවද දෙක අවස්ථාවද තුන අවස්ථාවද තුන අවස්ථාවද මේක වාචික කරනවා මේක වාචික කරනවා මේ දෙකේ ජොයින්ට් එකක් එක මේක රයිට් එහෙනම් මේකේ ළමයාට ඔලුවට එන්න ඕන කාරණා මේක එයා F හොයාගෙන මොකක් හරි කරලා R හොයාගෙන මොකක් හරි කරලා ඒ දෙක බෙදුවෙන් පස්සේ වස්තු සමතුලිතතාව නිසා ඔන්නෝක තමයි තියෙන අවස්ථාව කියලා මම ඔලුවට එන්නවා. ළමයා F හොයලා R හොයලා මෙතනට ආශි කරා නම් පස්සේ මේ අසමානතාව පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන් යාර මේක එන්නවා. එතකොට F හොයලා කිසිම එකක් නෙවෙයි. හරි. එහෙනම් යාර මොන F සාර හිමි. නම් මේකේ නොදන්න පද කීයක් තියෙනවද? S F R තුනක් තියෙනවා. නම් පද තුන හරහා යා ත පුළුවන් පද්ධතියේ සමතුලිතතාවයේ තියෙන නිසා මේක එකතරා බල පද්ධතිය. ඒ ලක්ෂණ පාවිච්චි කරා. මම ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? ඉහළට බලවලු යක ශුන්‍යක. ତර මොකද එන්නේ? ඉහළට බලවලු යක ශුන්‍ය කියන නීතියම අපිට ගන්න පුළුවන්. R න W සමාන බිඳුව නේ. R සමාන W කියලා තව පාසුනේ. ඊට පස්සේ මේ පැත්ත බලවලු යක ශුන්‍ය කරා. ତර මොකද එන්නේ? S න F සමාන බිඳුව කියලා නේ. S සමාන F කියලා. ඊට පස්සේ එයාට පුළුවන් මං ගන්න මෙතන මේකේ A මේකේ B කියලා. දණ්ඩ එක ආකාර බර W. මෙතන කොහොමද සීට කියලා දෙලා තියෙනවා. මං හිතනවා දණ්ඩ මේ දිගේ එන මේ දිගට කොහොමද? එම එක ආකාර නිසා. එහෙනම් මං කරන්නේ A ලක්ෂ්‍ය වට ගෝර ශුන්‍ය කරා. අයි A ලක්ෂ්‍ය වට. A ලක්ෂ්‍ය වට ගෝර ශුන්‍ය කරොත් මේ බලෙත් එන්න වලෙත් එන්න. වාස විලක්ෂයට ගුණ ශුන්‍ය කරොත් දෙන්නේ කියලා. ඒ ලක්ෂයට ගුණ ශුන්‍ය කළා. කරන් පස්සේ කවුද මරන්නේ කියලා? එසෙන්. ඊට උතර මොකක්ද දෙන්නේ? ඒ W මේකත් ඊටනේ කොස්සයි. ඍණ 2A S කොස්. අනුරිතට කොස්සයි අපේනවා W බෙදීම දෙකයි tan theta සමාන S කියලා හා S F සමාන F කියන්නේ කොහොමද W බෙදීම දෙකයි tan theta අපිට දැන් පුළුවන් මොකද මේක වාචික එහෙනම් F බෙදීම සමතුලිත නිසා F බෙදීම R කුඩාව සමාන μ කියලා ගන්න පුළුවන්. අරගෙන F ට R ට අවශ්‍ය කරන්න පුළුවන්. F කියන්නේ W බෙදීම 2 tan θ. R කියන්නේ W කුඩාව සමාන μ. W W cancel අපිට එනවා μ ට වඩා කුඩාව සමානයි. වාගේ tan θ. වැඩි හරි. අද නෑ. වැඩි.